විනයගරුක සමාජයක් සදාචාරශීලී සමාජයක් ශිෂ්ට සමාජයක් ඇති කරනවා කියලා කිව්වා. ඉතින් මම කැමති පළමුව මේ මහේලයි සංඝක්කාරයි පිළිබඳ කාරණය මතු කරන්න. අපිට විවාදයක් නැහැ. අපි කවුරුත් දන්නවා සංඝක්කාරයි මහේලයි කියන්නේ ලංකාව ඉහළින්ම තියපු ලංකාවේ ප්‍රතිරූපයට කීර්තියක් ගෙන දුන්න අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නේ. ලෝකයේ දිනපු ප්‍රතිරූප දෙකක්. අද කොහොමද අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? දෙන්නව අද ගෙනියනවා පැය 9ක් ප්‍රශ්න කරනවා සංඝක්කාරගෙන්. කරුණා අම්මාන් කරපු බහානක ප්‍රකාශ ගැන පැය 2ක්වත් රඳවගෙන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ මේ අද සාක්ෂි නැහැයි කියලා කියන මේ පැමිණි චෝදනා නගපු ඇමතිවරයාගේ ගෙදරට පොලිසිය යවනවා. මේ මේ සංඝක්කාරවයි මහේලවයි පොලිස් කාර්ය මේ පොලිසියේ ඉන්න තැනට කැඳවනවා. මේකේ සදාචාරාත්මක ගැටලු මතුවෙනවා. මේ මොකද්ද මේ කරන්න යන්නේ? මට මතක් වෙන්නේ සංඝක්කාර ගැන කතා කරනකොට ඔහු කරපු අර කීර්තිමත් කවුරුදු දේශනය බ්‍රිතාන්‍යයේදී. ඒක අවසන් කළේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය දැඩි ලෙස අවධාරණය කරමින්. ඔබට මතක ඇති I am a Sinhalese, I am a Tamil, I am a Muslim, I am a Burger කියලා ශ්‍රී ලංකාවේ විවිධත්වය තුළ තියෙන එකවතුව අවධාරණය කරමින් ඔය කතාව අවසන් කළේ. ඒ කතාව අහගෙන ඉන්නකොට අපේ ඇඟ හිරි වැටෙනවා. ඒ තරම් කාවදින කතාවක් ඒක. ඉතින් මේ මේ වගේ සිතුම් පැතුම් තියෙන උදවිය අදීන චරිත අවනත කරගන්න බැරි වෙනකොට තර්ජන කරනවා, අභියෝග කරනවා. මේකයි අපි දකින්නේ. මේ මේකේ මේ මම මේ මේ වගේ සමාජයක් ඇති කරන්න නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොරොන්දු වුණේ. සදාචාරශීලී සමාජයක් හදන්න කියලා දැන් කාර්ය සාධන කමිටුත්පත් කරනවා. සදාචාරශීලී සමාජයක තිබිය යුතු හැසිරීම මේකද කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. දෙක, කරුණා අම්මාන් ගන්න. කරුණා අම්මාන් ගේ ප්‍රකාශයන් අද විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශයන්. කරුණා අම්මාන් කියන්නේ කවුද? මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරයෙක්. ඒ පක්ෂයේ උප ඒ ඒ ඔවුන් හා සම්බන්ධ පක්ෂක උපසභාපතිවරයෙක්. එයා පළමුවෙන් කිව්වා මම එක දවසකදී 2000ක් සිංහල හමුදාවේ බටියෝ මැරුවයි කියලා. ඉතින් මේ ජාතිවාදී අන්තවාදී ප්‍රකාශ කරලා එයා හදන්නේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට එන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරුණා අම්මාන් ශක්තිමත් කරන්න හදන්නේ කාවද? කරුණා අම්මාන් වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටද? බුද්ධිමත් ජනතාවගේ බුද්ධිය අපි අවතක්සේරු කළ යුතු නෑ. ජනතාවට තේරෙනවා. ඊයේ පෙරේද තවත් කතාවක් එයා කළා. මොකද එයා කිව්වේ? මගේ නායකයා ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවේ හිටියේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු සම්බන්ධන ඇතුළු. ඒ නියෝගය එදා ක්‍රියාත්මක නොකිරීම ගැන මම අද කනගාටු වෙනවා. ඒක ක්‍රියාත්මක කළා නම් අද අපිට ප්‍රශ්න නැහැ කියලා එයා කියනවා. මෙහෙම ප්‍රකාශයක් කරපු කරුණා අම්මාන්ට පක්ෂව අගමැතිතුමා අගමැතිතුමාගේ පාර්ශ්වයේ මැති ඇමතිවරු නිකුත් කරන ප්‍රකාශ අපි දකිනවා. මේ අවස්ථාවාදී දේශපාලනයේ තමයි අපේ රට ප්‍රපාතයට හෙල්ල තියෙන්නේ. උතුරේ අන්තවාදයේ වපුරලා ඒ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට කරුණා අම්මාන්ලව ගේන්න හදනවා. තවත් පැත්තකින් දකුණේ තවත් පිරිසක් පාවිච්චි කරනවා සිංහල අන්තවාදයේ මතු කරන්නට. ඒ කතා තුලින් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද? අපේ රටේ අනාගතය අපි දරුවන්ට බාර දෙන්න යන්නේ කොයි වගේ රටක්ද? මේක කල්පනා කරන්න වෙනවා. ඒ නිසා අපි එක්තරා තීරණාත්මක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවාදී දේශපාලනයේ නිමාවක් අපි දැකිය යුතු වෙනවා. මේ බෙදුම්වාදී අදහස් වපුරලා විසවේජ වපුරලා අපි නිදහසින් පස්සේ අවුරුදු 70 ගණනක් ගත වෙලා තියෙනවා. දශක 5ක් අපි ගත කරලා තියෙන ප්‍රචණ්ඩත්වයත් එක්ක අපි දැකලා තියෙන ලේ, අපි දැකලා තියෙන මිනිස් ඝාතන, අපි දැකලා තියෙන දරුවෝ නැති දෙමව්පියෝ, දෙමව්පියන් නැති දරුවෝ මෙහිම මේ රටට යන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ ප්‍රශ්න අපි අවම කරගත්තේ නැත්නම් අපේ දරුවන්ට සැනසille ජීවත් වෙන්න පුළුවන් රටක් අපිට බාර දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ ඉතිහාසයේ නිදහස් ලංකාවේ ඉතිහාසයේ සංදිස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා. බුද්ධියෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. හිස් වචන නෙමෙයි, පපුවට අයිස් කැට දානවා වගේ දේශප්‍රේමී වචන නෙමෙයි අපි යථාර්ථය තේරුම් ගත යුතුව තිබෙනවා. නිසා මම මේක අවස්ථාවක් කරගන්නේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න. ඔයගොල්ලන්ගේ ඔළුව අවදි කරන්න. මේ රට මේ විදිහට යන්න දෙනවද? අපි වෙනසක් ඇති කළ යුතුද? මේ ජාතිය එකමුතු කරනවද? බෙදුම්වාදී යුද්ධයක් ඉවරයි. බෙදුම්වාදී ආකල්පවලත් නිමාවක් අපි දැකිය යුතුව තිබෙනවා. බෙදුම්වාදී සිටිවිලිවලත් අපි නිමාවක් දැකිය යුතුව තිබෙනවා. ලෝකේ දිනු රටවල් තමන්ගේ රට ඇතුළේ තියෙන ප්‍රශ්න අවම කරගත්තේ හින්දා තමයි ඔළුව ඉස්සුවේ. අපිට මෙහෙම යන්න පුළුවන් කමක් නැහැ. කරුණා අම්මාන්ට සලකන විදිය සහ සංඝක්කාරට සලකන විදිය, චෝදනා එල්ල කරපු මහින්දානන්ද අතගේ අලුත්ගේ මැතිතුමාගේ ගෙදරට පොලිසිය යැවීම කල්පනා කරලා බලන්න. තමන්ට ගැතිකම් කරන්න නැති උදවියට අවමාන කරනවා.
අවනත කරගන්න උත්සාහ කරනවා මේ වගේ ක්‍රියාදාමයන් තුලින් තමන්ට ගැති උදවියගේ තමන්ට සේවය කරන උදවියගේ තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන උදවියගේ ගෙවල් වලට යවනවා ඒගොල්ලන්ගේ සාක්ෂි සටහන් කරගන්න මේකද අර සදාචාර සම්පන්න සමාජයක් සඳහා කාර්ය සාධන කමිටු පිහිටවන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය විය යුත්තේ මම ප්‍රශ්න කරනවා ඉදගෙන වචන නෙමෙයි වැදගත් ක්‍රියාවයි වැදගත් හැසිරීමයි වැදගත් වෙන්නේ අනික් කාරණය බලන්න ජනාධිපතිතුමා සහ මේ පාර්ශවය තුන්වෙනි කාරණය මේ පාර්ශවය මේ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කළ තියෙන හැටි දිස්ත්‍රික්කයක් දෙකක් හැරෙන්න අනෙක් දිස්ත්‍රික්ක වලට සුළු ජන කොටස්වල අපේක්ෂකයෝ පොදු පරිමරණ ඉදිරිපත් කළ නැහැ ඒ උදවිය ඒගොල්ලන්ගේ අනුග්‍රහය ඇතුව ස්වාධීන කණ්ඩායම් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ මේකෙන් මොකද්ද දෙන ලක්ෂ මේ පෙන්නුම් කරන්නේ මේ රටේ එකමුතුව එකඟත් ඒකීය මේ සමගිය මේක හිතකර වෙනවද මෙහෙම අපට රටට යන්න පුළුවන් කමක් තියෙනවද ලෝකේ දිනු රටවල් මම හැමදාම අවධානය කරනවා සිංගප්පූරුව වගේ රටවල් ඒ දිනු ඇති කරගත්තේ පළමු රටේ ප්‍රශ්න අවම කරගත්තේ හින්දා තුර්කිය වගේ රටවල් මේ තත්ත්වයට ආවේ තමන්ගේ ප්‍රශ්න අවම කරගත්තේ හින්දා අසල්වාසීන් එක්ක තියෙන ප්‍රශ්න අවම කරගත්තේ හින්දා මට මතක් වෙන්නේ ඔබාමා බලන්න ඔබාමාගේ පාලන කාලෙදි ඔබාමට බැරි වුණේ මැද පෙරදිග ප්‍රශ්නිය විසඳන්න විතරයි මම විශ්වාස කරනවා අනික පසමිතුරු රටවල් ඔක්කොම යාළු කරගත්තා වියට්නාමයට මේ හිරෝෂිමා වලට වඩා ජපානයට දැම්ම බෝම්බ වලට වඩා වැඩියෙන් බෝම්බ දැම්ම ලාඕසයට ඇමරිකාව කොමියුනිස්ට් ලාඕසයට ඔබාමාගේ කාලෙදී ලාඕසයට ගියා මිත්‍ර වුණා යාළු කරගත්තා කියුබාව තමගේ පසමිතුරු රට කියුබාවට ගියා එකඟත්වයන් ඇති කරගත්තා යාළු කරගත්තා වියට්නාමයට ගියා වියට්නාමයේ යාළු කරගත්තා ඉරානයට ගියා අවිසීමා කරන ගිවිසුම් අත්සන් කළා හිමා කරගත්තා ඔබාමා තේරුම් ගත්තා ඇමරිකන් ජනතාවගේ පොහොසත්කම රැක ගන්න බැහැ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ අපි ලෝකෙත් එක්ක රණ්ඩු කර කර හිටියොත් කියලා ඒ නිසායි තමයි ඒ මේ එකඟත්වය ඇති කරගත්තේ ඒක විශ්ව දැක්මක් තිබුණ පුළුල් විශ්ව දැක්මක් ඔබාමට තිබුණා අද සමගි ජන බලවේගයත් කතා කරන්නේ සියලු ජන කොටස් ඒක රාශී කරන කිසිම ජන කොටසක් බැහැර කරන්න ඇති ජාතිකත්වයක් ගැන ඒ දේශප්‍රේමීත්වයයි අපට අවශ්‍ය රට බෙදෙන දේශප්‍රේමීත්වයක් නෙමෙයි මේ ගැන හිතන්න කියලා මම මේ අවස්ථාව කරගන්නවා අපේ ජනතාවගෙන් ඉල්ලන්න අපේ ඉතිහාසයේ සංදිස්ථානයකට අවිල්ල තියෙන වෙලාවේදී අලුත් දේශපාලන ගමම්මකට අපි යනවද අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මාර්ගයකට අපි දායක වෙනවද නැත්නම් මේ සාම්ප්‍රදායික දේශපාලනය මිනිස්සු කලකිරලා තියෙන මේ ගැන මේ අවස්ථාවාදී දේශපාලනය මේ බෙදුම්කාරී දේශපාලනය මිනිස්සුන්ව බෙදලා වෙන් කරලා ගැටුම් ඇති කරලා ඒ වයින් වාසි ගන්න මේ අශීලාචාර දේශපාලනේ නිමාවක් අපි දකිනවද හරි තීන්දුව අපි ගත යුතුව තිබෙනවා අනික් කාරණේ මම කැමති කියන්න මේ අද බලන්න මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනකොට රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වයේ උදවියගේ ඒ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවල් පිටිපස්සේ තියෙන බැනරේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න පින්තූර තුනක් එක තියෙනවා එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අනික මහින්ද රාජපක්ෂ මහත්මයා තුන බැසිල් රාජපක්ෂ මහත්මයා මේක 18 වෙනි සීවස නෙවෙයි මේක වැඩවසන් සමාජයක් නෙමෙයි අර නිලමෙල යනකොට ඩීන්ස් අතර අරන් කානුවට බහින සමාජයක් නෙමෙයි මේක අපි ලෝකෙට ලංකාව ගැන දෙන පණිවිඩය මොකද්ද ඉච්චරක් නෙමෙයි ඒ තවත් මේ පළාත් කීපයකටම ගෝත්‍රික සංකේත ඉදිරිපත් කරලා තියෙනවා දලස් අලහපෙරුව මහත්මයා කතා කරන විදිහ අපි සමාජ ජාලාවල දැක්කා කලකිරීමෙන් කතා කරන්නේ මහින්ද විජේසේකර ඇමතුමාගේ පුතා කතා කරන විදිහ අපි දැක්කා ස්වභාවික නායකයින්ට මතුවෙන්න ඉඩ දෙන්න ඕනේ මේ වැඩවසම් යුගයකට අපිට යන්න පුළුවන් කමක් නැහැ මේ වගේ යුගයකටද අපි දායක වෙන්නේ ඔළුව අවදි කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි අවසන් කාරණේ මම කියන්නේ අනික දේශප්‍රේමීත්වය ගැන කතා කරලා ආන් පහුගිය මැතිවරණවලදී අපට විරුද්ධව පාවිච්චි කරපු දෙයක් තමයි ආණ්ඩුවේ දීපල විකිරණව ආණ්ඩුවේ දීපල විකිරණව කියලා. මුත් සැබෑ තත්ත්වය මොකද්ද? හමුදා මූලස්ථානයේ වික්ක, මුහුද වික්ක, දැන් මේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ ශැංග්‍රිග්ලායක ඉදිරිපිට තියෙන අක්කර කීයක් කිසිම ටෙන්ඩර් දැමීමකින් තොරව විකුරුලා තියෙනවද? මේ රැවටිල්ල, මේ මුලාව, මේ මිත්‍යාව අපි තේරුම් ගත යුතුව තිබෙනවා. සුදුසුසන්ට සූසු දැන්න දෙනවයි කියලා කිව්වා. අද තරඟකාරී විභාගවලින් සිවිල් සේවයට ආපු උදවිය, ගණකාධිකාරී සේවයට ආපු උදවිය, සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉහළ තැන්වලට ආපු උදවිය ඔක්කොම පැත්තකට දාලා හමුදාවට අපි අගෞරව කරන්නේ නැහැ. හමුදා ශාස්ත්‍රයේ ඉන්න ප්‍රධාන ප්‍රවීණ නිලධාරීන් ඒ ශාස්ත්‍රීය විශාරදයෝ. නමුත් ඒගොල්ලන් ගෙනල්ලා මේ තරඟකාරී විභාගවලින් සූසු තැන්වලට ආපු කට්ටියව අයින් කරලා පත්කිරීම තුලින් මේ මොකද්ද දෙන පණිවිඩය? අධිපතිවාදී ගමනක ඒ ප්‍රවණතාවයක් අපි දකිනවා. මේ ලකුණු අපි තේරුම් ගත යුතුව තිබෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අපි ආරක්ෂා කරගත යුතුව තිබෙනවා සදාචාරශීලී ගමනක් යා යුතුව තිබෙනවා ඒ නිසා කල්පනා කරන්න හිතන්න මේ රටේ ඉතිහාසයේ මේ සංදිස්ථානයකට අපි ඇවිල්ලා තියෙන වෙලාවේදී මේ ජනතාව තුළ මේ දේශපාලනය කෙරෙහි තියෙන කලකිරීමක්
ප්‍රබුද්ධ සමාජය තුළ මේ දේශපාලනය තියෙන්නේ තියෙන කලකිරීමක් අලුත් පරම්පරාවට තියෙන ලොකු කලකිරීමක් එහිඳ ඒ අලුත් ගමන පටන් ගන්න පුළුවන් විදිහේ හරි තීන්දුවකට අපි එනවද නැද්ද කියන එක තීන්දුව කිරීම අපේ ජනතාවට බාරයි නේද ඕනේ සිංහල විතරයි ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කවුරුත් ඉන්නද ඇවිල්ලා යහපාලන ආණ්ඩුවේ ධනක් තියෙනවා ඍණක් තියෙනවා ඒ ඍණ වලට විරුද්ධව තමයි පක්ෂයේ බහුතරය නැගී හිටියේ ඒක පරාජය කළා තියෙනවා මේ ආණ්ඩුව ගලන් කරනවා කියපු අලුත් මාර්ගය මේ වහ ගන්නට මේ පරණ වැරදි පෙන්නලා මිදෙන්න හදන්න හොඳ නැහැ ඒව කරපු උදවිය ඉවත් කරලා අලුත් බලවේගයක් ගොඩනගුණේ ඇයි දැන් ඔයා රජයේ මාධ්‍ය නියෝජිතයෙක්ද ඔයා රජයේ මාධ්‍ය නියෝජිතයෙක්ද මම මම මමත් පොඩි පොඩි කාරණයක් පැහැදිලි කරගන්න මම මගේ කාරණයක් පැහැදිලි කරගන්න මම කැමති ඔයා රජයේ මාධ්‍ය නියෝජිතයෙක්ද මොන මාධ්‍යද මොන මාධ්‍යද ආ හිරු ටීවී එක දැන් මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නේ මම හිතනවා ඉදිරි සත කීපය තුල රජයේ මාධ්‍ය පමණක් නෙමෙයි රජයට අවනති වෙච්ච මාධ්‍යත් එක්ක දුෂ්තරතුරු පැලකරාවි අපට මුහුණ සජිත් ප්‍රේමදාස මහත්මයාට විරුද්ධව අවලාද ගොරනගාවි රජය ආරක්ෂා කරන්න නොයෙකුත් උපාය මට කොට පැහැදිලි කරන්න දෙන්න බොහෝ නොයෙකුත් උපාය මාර්ග පාවිච්චි කරාවි නමුත් අපි බය විය යුතු නැහැ හේතුව 77 දී එක්සත් ජයජාවදර මහත්මයා 6න් 5ක ජයග්‍රහණයකට යද්දි මේ රටේ තිබිච්ච පසුබිම කල්පනා කරලා බලන්න ආණ්ඩුවේ මාධ්‍ය හොරණෑ බවට පත් වුණා විතරක් නෙමෙයි ලේකෞසියත් ආණ්ඩුවට ගත්තා අපේ කට වචනේ විතරයි අපට තිබුණේ. එහෙනම් මේ ආණ්ඩුවට අවනත වෙලා තියෙන ඇතැම් මාධ්‍ය සහ ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව තිබෙන මාධ්‍යවල ප්‍රචාර වලින් අපි සෙලවෙන්න උවමනාවක් නැහැ. අපි සත්‍ය කතා කළ යුතුව තිබෙනවා. මේ අද පවතින වැරදි හැසිරීම් වලට නිදහස කරුණක් හැටියට අතීතයේ වැරදි පෙන්වුම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අතීතයේ වැරදි කරපු නායකයින්ව ඉවත් කරලා අද අලුත් බලවේගයක් ඇවිල්ලා තියෙනවා. මේක තීරුම් ගන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක්. මේක අධිපතිවාදී ප්‍රවේශයක් නෙමෙයි. මේ තීන්දුව ගන්නෙ වලව්වක් ඇතුලේ නෙමෙයි. මේ තීන්දුව ගන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය, අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, අද මේ සමගි ජන බලවේසා මේ අලුත් ගමන තීන්දුවකලේ කවුද? මේ තීන්දුවකලේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය වැරදි කරපු උදවියව අයින් කරලා වැරදි ගමනින් ඉවත් වෙලා අලුත් ගමනක් අපි පටන් ගන්න තියෙනවා. දැන් ඔබතුමා දැන් ඔහොම කියද්දී දැන් ඔබතුමාම කියනවා ජාතිවාදී කණ්ඩායම් අයින් කළා එමයි. නමුත් හරි වෙනනම් ආධිමලෙමියන්ට අපහාස කරනවා. එතකොට ඔබතුමාගේ පක්ෂයෙන් ඉවත්තුමාගේ වල ගන්න ඉල්ලන්නේ නැහැ කොට තාම ඔවුන්ගේ නාම යෝජනා ලිස්ට් එකේ තියෙන මංගල සමරේ කවුරු කළත් වරදක් නම් වැරදි. අපේ දැන් හරි ප්‍රධාන මේක අර හොද මරේ දානවා වගේ ප්‍රශ්නයක් මෙයා අහන්නේ. හරි ප්‍රධාන බැයිතුමා සජිත් ප්‍රේමදාස බැයිතුමත් එක්ක එකතු වෙලා කාදිනලතුමා හම්බ වෙන්න ගිහිල්ලා ගැටළු निराකරණය කරගෙන තියෙනවා. හරිම පැහැදිලි. ඊට වඩා මූලික ප්‍රශ්න මේ බලන්නකෝ. අද තියෙන මේ යන ගමන මම අහපු ගැටළු ටික කල්පනා කරලා බලන්නකෝ. ඒකට මම පැහැදිලි පිළිතුරක් දුන්නා. ඔයා තේරුම් ගන්නෑ. මම ඒකට පැහැදිලි පිළිතුරක් දුන්නා. කරුණු දෙකක්. එකක් තමයි වැරදි කරපු උදවියගේ වැරදි තේරුම් ගත්ත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෝ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෝ, ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කරන අලුත් මමකට කියන්න අවසර දෙන්න ඕනේ. දැන් කතා කළාන් පස්සේ මගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. මේ අලුත් ගමනක් යන්න ඒකමතික තීන්දුවක් අරන් තියෙනවා. ඒ ගමන දැන් අපි පටන් අරන් තියෙනවා. දෙක මාධ්‍ය වර්ගීකරණය තමයි 77 දී අපි දැක්කේ.
ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවේ හොර නෑ වුණා ආණ්ඩුවට අවනත නොවෙච්ච මාධ්‍ය ආණ්ඩුව අතර ගත්තා ලේකවුසි ආණ්ඩුවට ගත්තා ටයිම්ස් ආයතනයේ ආණ්ඩුවට අතර ගත්තා පත්‍ර වර්ජනය කරන්න එක්සත් ජාතික පාක්ෂිකයින්ට එදා සිද්ධ වුණා කට වචනේ තමයි අපිට තිබුණේ ඒ ව්‍යාපාරය තුලින් අපි 6න් 5ක බලයට ගියා එහෙනම් මම මාධ්‍ය සමාජයෙන් ගෞරවයෙන් ඉල්ලනවා මාධ්‍ය ආචාර ධර්ම වලට ගරු කරන්න කඩේ යන්න එපා බලයට විරුද්ධව කරුණාකරලා අවනත වෙන්න එපා බලේ බලහත්කාරකම් වලට මුදල් බලයට අනික් බල වලට ජනතාවට ඇත්ත තොරතුරු දෙන්න එක පැත්තකට පක්ෂපාති වෙන්න එපා ගෞරවයෙන් වැඩ කරන්න මාධ්‍ය වේදිකාවේ අදීනත්වය ආරක්ෂා කරගන්න අනික් අය ඔය දෙන දිරච්ච ලනුකාගෙන වැඩ කරන්න යන්න එපා එහුව ප්‍රශ්නෙට මම පිළිතුරු දුන්නා එහුව ප්‍රශ්නෙට මම පැහැදිලිව පිළිතුරු දුන්නා राजपक्ष महात्मी අද මොනවද අනික් කරුණු ගැන මොනවද වෙලා තියෙන්නේ මේ දෙගොල්ලන්ගේ පිටකහන දේශපාලනයේ අවසන් කරලා අපි පැහැදිලි ගමනක් යන්න හදනවා ප්‍රතිපත්තිමය ගමනක් යන්න හදනවා අලුත් ජව සම්පන්න තරුණ නායකත්වයක් එක්ක අලුත් ගමනක් යන්න යනවා අනාගතවාදී දැක්මක් එක්ක ගමන යන්න යනවා ජනතාව බුද්ධිමත් ඒත් ඔයගොල්ලෝ මොන ප්‍රශ්න ඇහුවත් මිනිස්සු ඔළුවෙන් තීන්දුව ගනිවි බය වෙන්න එපා දෙපැත්තෙම කට්ටිය ඉන්නවා නම් මං කියන්නේ අර පැත්ත මේ පැත්ත නෙමෙයි. උක නවත්තන්න. වැරද කවුළු කළත් ඒ වරදට දඩුවම් දෙන්න ඕනේ. ඒ වරදට විරුද්ධව අවශ්‍ය නීතිමය කටයුතු කරන්න ඕනේ. ඒකමම කියන්නේ කරුණා අම්මාන් මේ වගේ භයානක ප්‍රකාශ කරද්දී පැය දෙකෙන් යාව නිදහස් කරනවා. සංගක්කාර වගේ මිනිස්සෙක් පැය 9ක් පොලිසියට ගෙන්නනවා. චෝදනා නැහැ. දැන් අපි යාව නිදහස් කරනවා කියලා පොලිස් ප්‍රකාශ කරලා කියනවා. සාක්ෂි නැතුව චෝදනා එල්ල කරපු ඇමතිවරයාගේ ගෙදරට ගිහිල්ලා මේ සාක්ෂිකත් සටහන් කරගන්නවා. මේක සදාචාර චීලිද? මේක ආචාර ධර්ම වලට එකඟද? මේකද නීතිය නීතිය ගරු කරන සමාජයක්ද මේක මෙහෙම ගමනක්ද අපි ආයුත්තේ දැන් ඒ කණ්ඩායමත් එක්ක දැන් ඒ කණ්ඩායමත් ඉන්නවා එහෙම කණ්ඩායමක් නැහැ මේක ඒ තීන්දුව ගත්ත කට්ටිය ඒ තීන්දුව කට්ටිය හැරිලා ඉන්නවා වාසනාවකට එහෙනම් බැඳුම් කරේ පිළිබඳ චෝදනා එල්ල වෙච්ච උදවිය සහ මේ අනිකුත් මේ වරදි කළයි කියන උදවිය ගැලවිලා තිනවා අපි අලුත් ගමනක් යන්න හදන්නේ මේක ජනතාව බුද්ධිමත් ඔගොල්ලෝ ඕ සුජී මො චෝදනා තිනවා ඉදිරිපත් කරන්න සුජී ඔසාවිට ගියේ නැහැ පොතලිවීම නෙමෙයි චෝදනා තියෙනවනම් නීති ඉදිරියට ගේන යන්න කවුරු හරි වැරදි කළා තියෙනවනම් ඒගොල්ලන්ට මේ මේ කණ්ඩායමේ අවස්ථාවක් නැහැ මේක පිරිසුදු කණ්ඩායමක් මේක නිවැරදි දැක්මක් තියෙන කණ්ඩායමක් සසඳලා බලන්න මේ ගෝඨාභය මම ප්‍රශ්න කරන්නේ හැසිරීම ගැන මම ප්‍රශ්න කරන්නේ පැහැදිලි කරුණු ගැන ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ කරුණා අම්මාන්ට සලකන විදිය සහ සංගක්කාරට සලකන විදිය ගැන මම ප්‍රශ්න කරන්නේ මම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපේ කට්ටිය වැරදි කළා තියෙනවනම් කරුණාකර නීති ඉදිරියට ගෙන්නන්න නීතියට එකඟව වැඩ කරන්න සාධාරණ වැඩ නීතිය නවන්න එපා පුද්ගලයන්ට නීතිය වෙනස් කරන්න එපා එහෙම වෙනස් කරපු උදවිය අපේ කණ්ඩායම හිටිය කියලා නැවත දැන් හතර පහ පාරක් මගෙන් අහනවා දැන් හය පාරක් අහයි දන්නේ නැහැ ඉඳගෙන ඒ පස්සෙත් මම උත්තර දුන්නා ඒ කරපු කට්ටිය හැලිලා තියෙන්නේ මේක අලුත් ගමනක් ඒ වුණා කම්බිරුවා ඔය කොයිලාන්දුවවත් ඔබතුමාලා කණ්ඩායම ඔය විදිහම යනවා අපි උදාහරණයක් ගමු විජේකලා කම්බිරුවනේ එතුමිය කියන්නේ පෙබාතරම් මේක එල්ටිටි සංවිධානයේ නැවත අධිකරණය කරුණම්මා කියන්නේ මම ඒ කාලේ මෙච්චරම නරුවයි නෑ DNA එක වඳුරුව මෙහෙම මරන්න ගියා මම ඒක DNA එක ඇති කරගෙන එහෙම කියන්නේ එතකොට ඔය ප්‍රකාශ දෙකම එක හා සමානයි නෑ කියන්නේ නෑ අමතක කරන්න එපා විජේකලා මහේශ්වරන් අපිත් එක්ක නොහිටියත් ඒගොල්ල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුල ප්‍රශ්න වලට විසඳුම් ගන්න හදන කට්ටිය සම්බන්ධන් මහත්මයා කියන්නේ සුමන්දිරන් මහත්මයා කියනවා පැහැදිලිව කියනවා මම නිල්බිහිතුව කියනවා සම්බන්ධන් මහත්මයා කියන්නේ සුමන්දිරන් මහත්මයා කියන්නේ අනික් දෙමළ සංධානි ආනන්ද සංගරි මහත්මයා වගේ කට්ටිය ඒකීය රටක් තුල මේ ප්‍රශ්න විසඳ ගන්න ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල රැඳී ඉන්න උදවිය කරුණා අම්මන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉන්න පිල්ලයන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස ප්‍රවාහය කියන විශ්වාසය නොතිය जीवित घातन पैतक गीय उदीवी अदत्य आई कथा मुखद गिया प्रभाकर दुन नियोग्य क्रियात्मक कला नम अद मे प्रश्न है अद पमेन खनगा मे वगे उदीवियत मई महेंद्र राजपक्ष महात्म कंडाय मत की मे कंडाय मे अंतिम एकता परंपरा अवसान पुरुक्न बुलवा मे अभी दिबल उना सिंगल उना मुस्लिम उना इक पौला इक जातिया अभी प्रजातंत्रवादी प्रवाह युत
ඒකී රටක් තුල මේ ප්‍රශ්න විසඳ ගන්න දෙමළ ජනතාවගේ නායකයෝ කවුරු හරි සූදානම් නම් ඒ උදේවත් වැළඳගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න ඕනේ අපේ දරුවන්ට තවත් ගැටුම්කාරී සමාජයක් බාර දෙන්නේ නැතුව ඒක පැහැදිලියි ඒ ස්ථාවරයට අපි ආ යුතුයි මම විජේකලා මහේශ්වරණ එක්සත් ජාතික පක්ෂ කෙනෙක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාය තුල ඉඳමින් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගන්න උත්සාහය මම අගය කරනවා හරියටම හරි මේ එන්න ඕනේ නමුත් යා කරන ප්‍රකාශ දැන් දැනුත් කරන ප්‍රකාශ ඒව ඒ ඒ දැන් මම ඉතා බහනක ප්‍රකාශ මා මා එයා එයා කියන්නේ නෑ මම එතන තමයි කටිලා දෙන්නේ ඔහු ප්‍රකාශ කරන්නේ නෑ 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 ඔයා මම ඔහු එල්ටිඩී සංවිධානයේ ඉද්දි දුන්නා සා ටෙලිෆෝන් එක දෙන්න මම යාර දාලා පෙන්නන්නම් දැන් ඔයාලට නෑ නෑ එයා අතීත ප්‍රශ්න නෙමෙයි කියන්නේ එයා කියන්නේ මොකද්ද මේ නියෝග ක්‍රියාත්මක කරලා තිබුණා නම් අද ප්‍රශ්න නැහැ මම ඒ ගැන කනගාටු වෙනවා ඒ කියන්නේ දැනුත් එයා කියන්නේ ඒ කියන්නේ ඝාතනය කිරීම තමයි විසඳුම එතන තමයි එයා ඉන්නේ ඒක පැහැදිලි ඔයා කතාව ඔයා නෑ නෑ පිටා මම දැන් දාලා පෙන්නන්නම් ඔයාලට මට හොඳට දෙමළ තීරණවත් සහෝදරයා එන අහුම්කම් දෙන්න විකෘති කරන්න එපා විකෘති කරන්න එපා ඉතින් ඔයා දැන් හරි ඔයා සුදුහුණු ගන්න හදන්නේ කරුණා අම්මාන්ටද ओक तमाइन प्रश्न ओकमाइन अपे राटी तीन प्रश्न महिंद राजपक्ष महात्म्यट गोटा राजपक्ष महात्म कदेन उदवीट मे करुणा देश प्रेमियो एक वरदी अतीत वरदी दंग वरदी कर उदवीय हो උතනින් මිදෙන්න කරුණා කරලා මේ කරුණා කරලා කරුණා කරුණා කරලා මාධ්‍ය කරුණා කරලා මාධ්‍ය ඔබ ඔබතුමා වගේ මාධ්‍ය සමාජයේ ඉන්න උදවියට මම කියනවා මාධ්‍ය සමාජයේ ගෞරවය රැය ගන්න කරුණා කරලා එහෙම කරන්න එපා සාධාරණව කටයුතු කරන්න බැරදි නෑ මම වැරදි මම මට හොඳට තේරෙනවා ඔයාගේ අරමුණ කරුණා අම්මාට සුදුහුණු ගෑම ඔයාගේ අරමුණ මහින්ද ඔයා දැන් මේ කිව් දැන් කිව් ඔයා බොරුනේ කියන්නේ දැන් ඔයා බොරුනේ ඔයා බොරු කියන්නේ පුතා ඔයා බොරු කියන්නේ ඔයා බොරු කියන්නේ ඔයා දැන් මෙච්චර මාධ්‍ය වේදී ප්‍රමාණයක් ඉන්නවා ඔබතුමාලා දෙපළ විතරක් මහින්ද රාජපක්ෂ මහත්තයාට කඩේ යන උදවිය ආරක්ෂා කරන්න මේ දක්කලට දැකලා ඉන්න බලන්න අරිම කඩගාටි පිළිකුල් සහගතයි මට පිළිකුල් සහගතයි මේ ඇත්තේ මේක මාධ්‍ය සමාජයට ලබා දෙන අගෞරවයක් කඩේ යන්න එපා කරුණා කරලා කඩේ යන්න එපා සාධාරණව වැඩ කරන්න හැබැයි ජනතාවගේ බුද්ධිය අව탁සිරු කරන්න එපා ජනතාව හරි තීන්දුව ගනී බය වෙන්න එපා ජනතාව හරි තීන්දුව ගනී එක්සත් ජාතික සමගි ජන බලවේ විජේකලා දැන් විජේකලා මහේශ්වරන් කියන මම කිව්වා සමගි ජන බලවේගයේ වෙනුවෙන් කවුරු හරි කතා කරලා තියෙනවා නම් කරුණා කරලා උකුල දක්වන්න වාකීම අපි බාර ගන්නවා හැබැයි මේ 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 එහෙම දෙයක් කරලා නැහැ අපේ කට්ටිය නමුත් ඔක්කොම දේ මට පේන්නේ ඔගොල්ලන්ට දේශප්‍රේමියෝ කරුණා අම්මාන්ට තමයි නේ ඔගොල්ලන්ට දේශප්‍රේමියෝ පිල්ල යන්න තමයි නේද ඔගොල්ල ප්‍රජාතන්ත්‍රවාදී ඔය කරුණා අම්මා කබීර් හෂීම් මහත්මයාත් එක්ක අහපු ප්‍රශ්න කබීර් හෂීම් මහත්මයා බොහොත් සාකච්ඡාවට ආව බය නැතුව අහන්න අපි හැබැයි මම අහනවා ඔගොල් අපි දැන් ඔයගොල්ලන්ට මේ ඉවසිල්ලේ මෙච්චර වෙලා මම ප්‍රශ්න මම දන්නවා ඔයගොල්ලෝ ආණ්ඩුවට මේ හිතවත් උදවිය කරුණාමයලට සුදුහුණු ගන්න කතා කරද්දී මම ඉවසිල්ලේ ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර දෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා මාධ්‍ය වලට මෙහෙම ප්‍රශ්න වලට උත්තර දෙයි ඉවසිල්ලෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා කරන විදිහට महात्मा विधि हेम प्रश्न उत्तर दूंगा उत्तर दूंगा अरगोल वे मध्य साकाचा अत्य हेम प्रश्न प्रबुद्ध समाज अत्यक्के प्रश्न उत्तर साकाचा वाले उल्ट गया तरुण प्रश्न उत्तर उल्ट साकाचा वाले गया एनडीसी सेवे नायक अट्ठे करुणा अभी वे मध्य प्रश्न उत्तर दिन गया।